මේ රටේ අභියෝගයක් තියෙන අවස්ථාවේදී අභියෝගය බාර අරගෙන අද ඒක සරුසාරමත් ලංකාවකට ඉදිරිපත් කළා සෙප්තැම්බර් මාසේ 21 වෙනිදා ඔබේ වරමින් නැවතපත් වෙන රනිල් වික්‍රමසිංහ රටේ සංවර්ධනය සෙප්තැම්බර් 22 වෙනිදෙන් නම් ආරම්භ කරනවා කියලා මම තියාගන්න සදිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආණ්ඩුවකදී ඔබට නිසිතන ලැබෙන්නේ නැහැ ඔබට සමතන ලැබෙන්නේත් නැහැ මෙතනින් එහාට සදිත් ප්‍රේමදාසගේ ආණ්ඩුවක් යටතේ මගේ කාන්තාවට ලැබෙන්නේ මේ රටේ මුල් තැන පමණමයි ආදරණීය කාන්තාවනි මේ රට කෑලි 9කට කඩන වැඩේට නම් දායක වෙන්න එපා. ඔබ අර ප්‍රතිපත්ති ප්‍රකාශ අනුමත කරනවා කියලා කියන්නේ ඒවයි තියෙන දේවල් ක්‍රියාත්මක කරන්න ජනතා පරමාධිපත්‍ය බලය උන්ට ලබා දෙනවා කියන එක. ඉන්පසු මෙයා අවුරුදු 200කටවත් ආපහු ගන්න බැරි විවසනයකට මේ රට තල්ලු කිරීම ඒක එකහෙලාම අපි ගියා සිටි. පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්ති ප්‍රකාශය කියන්නේ හුදු වර්ණ මුද්‍රිත කඩදාසිවල මුද්‍රණය වෙච්ච ආටෝප සහිත ප්‍රලාප වලින් අතුලත් වුණු ලියවිල්ලක් පමණක් නෙමෙයි. පුළුවන් ශ්‍රී ලංකා වැඩසටහන දිවෙන්නේ අපි යථාර්ථයක් කරපු දේවල් බිම තවදුරටත් සවිමත් කරන්න. ඊයේ මේ දිනයේ මේ රණවික සිමැත්තුමා මොකද කිව්වේ? 1700 නේ දෙනවා කියලා කිව්වේ මල්ලි. 350 දීලා තියෙන්නේ. බොරුනේ කියලා තියෙන්නේ. බොරුකාර ටොම් පස්සියට සඳේ දෙන මිනිස්සු. ඒ සිලින්ඩරේ තියෙන මොන ගෑස් දෙන්නවද? කඳුළු ගෑස්. නවන මාසෙ මේ වෙනකොට අපේ ආණ්ඩුව. අපේම ආණ්ඩුව. සැප්තැම්බර් 21 ගෙන් පස්සේ 22 වෙනිදාත් ඉතාම සාමකාමී. අපට ඡන්දේ නොදුන්න කෙනාටත් අපි අබමල් රේණුවකින්වත් වචනකින්වත් හානියක් නැහැ. ඒකින්ද ඡන්දේ දිනපු දවසට අපි ඒගොල්ලන්ටත් කිරිබත් කෑල්ලක් දෙන්න ඕන. තව අවුරුදු 5කින් IMF ප්‍රෝග්‍රෑම් එක ගියේ නැත්නම් මොනවද වෙන්නේ? අපි ඉවරයි. ඩෙට් රීස්ට්‍රක්චරින් එක ඉස්සරහට ගියේ නැත්නම් මේ රට ආපහු වැටෙනවා. එකපාරක් පැනලා ගිය අයට ආපහු දුන්නොත් ආපහු පැනලා යන්නේ නැහැ කියලා මොකද්ද අපිට තියෙන සාහතිකය? එතන හොඳම වැඩේ තමයි රට ගැන හිතනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා නැවතත් මේ රටේ ජනාධිපති කරන එක තමයි. අපේ ජයග්‍රහණය 100%ක් ස්ථිරයි. ඒ නිසා කලබල වෙලා රටේ අවදානම් තත්ත්වයක් ගොඩනගන්න උවමනා නැහැ. ඒවට මූණ දෙන්න අපි ලෑස්ති. කොහොම වුණත් අපි ජනතාවගේ ඉල්ලන සාමකාමීව මේ මැතිවරණ ව්‍යාපාරයේ අවසන් සතියේ වැඩ කටයුතු වලට සම්බන්ධ වෙන්න කියලා. දුෂ්ටත්වයේ තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කරපු පක්ෂයකට අපේ මව්වි මේ රටට ආදරය කරන පුරවැසියෙකුට නම් ඡන්දය දෙන්න හැකියාවක් නැහැ. ඒ පුරවැසියට අපි කියනවා හෙට දිනේ මව්වි මේ ආරක්ෂාව වෙනුවෙන් දිලිත් ජයවීරමැතිතුමාට ඡන්දය දෙන්න. ඔබේ වටිනා ඡන්දය හෙට දිනේ මව්වි මේ ආරක්ෂාව වෙනුවෙන් යොදවන්න. අපි එකපාරක් අත්හදා බලන්න ගිහිල්ලා රටක් හැටියට දුක් විඳපු මිනිස්සු අපි හිටියේ කොහෙද? අද ඉන්නේ කොහෙද? ඒ කාලෙත් කිව්වා වැදපිලිවලක් තියෙන එකම නායකය රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා. මේ වෙලාවේ මේ රට කෙලින් කරන්න පුළුවන් නායකයට සහයෝගය දීලා 21 වෙනිදාට රනිල් වික්‍රමසිංහ මැතිතුමා නියත ජනාධිපති කරන සියලුම දෙනාගේ ශක්තිය ලබා දෙන්න. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.